මවුල ගෙදරාවොත් එල්ලිලා ඉන්න වෙනවා වගේ ලංකාවට ආවොත් දඟ කැවෙන තනතිලි වල සෙල්ලම් කරන්න වෙනවා කියන දේ එංගලන්ත කණ්ඩායම හොඳටම දන්නා දෙයක්. මේ නිසා එංගලන්ත කණ්ඩායම මේ සඳහා විශේෂ සූදානමක් එක්ක තමයි එන්නේ. මේ වතාවෙත් එහෙම ලොකු සූදානමක් නැති වුණත් දඟපන් දියවන්නන්ට මුහුණ දෙන අභියෝගය එක්ක තමයි එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට ඇවිත් තියෙන්නේ. මේ ආපු කණ්ඩායමේ ප්‍රබල ප්‍රතිකරුවෙක් තමයි සැක් ක්‍රෝලි කියන්නේ. කලින් අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමක තරගාවලිය ඉලක්ක කරලා ඉන්දියාවේ පුහුණු වෙන්න යවපු ක්‍රීඩකයන් අතරේ මේ ක්‍රීඩකයත් හිටියා. එංගලන්තයේ අංක 3 ක්‍රීඩකයා විදිහට පසුගිය දවස්වල සෙල්ලම් කළ මේ තරුණ දක්ෂ ක්‍රීඩකයා කියන්නේ ඉන්දියාවේ තියෙන ආසියානු තනතිරු මත සාර්ථක වෙන්න හදපු කේන් දඟපන්දු විද්‍යායතනයේ පුහුණු වෙලා ලබාගත් අත්දැකීම් එක්ක ලංකාවට හොඳින් මුහුණ දෙන්න පුළුවන් කියලා. මම මීට පෙර අවස්ථා දෙකකදී කේන් පුහුණු විද්‍යායතනයට පුහුණු වීම සඳහා ගිහින් තිබෙනවා. ඉන් එක් වතාවක් මීට පෙර ශ්‍රී ලංකාවට අපි පැමිණි අවස්ථාවට පෙර සහභාගී වුණා. අවසන් වතාවේදී අපි ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේදී ලැබුණු තනතිරු ප්‍රතිකරුවන්ට ඉතා යෝග්‍ය තනතිරු. නිසකේම මම මෙහි සිටි සති දෙකක කාලෙදී හොඳින් ලක්නු අතරට පැමිණියා. ඇත්තම කියනවා නම් මම ශ්‍රී ලංකාවට ආදරෙයි. ඒිත විශේෂ රට. ඔබ ඒ වගේ හොඳ තැනක සිටින විට එය හොඳින් ක්‍රීඩා කිරීමට පහසුවක් දනවනවා. ඉන්දියාවේදී ලැබපු පුහුණුවේදී දඟපන්දු යවන්නන්ට මුහුණ දෙන විදිය ගැන වැඩි අවබෝධයක් ගත්තා කියලා තමයි ක්‍රෝලි කියන්නේ. ඒ පුහුණුවේදී ගොඩක් අවධානය යොමු කළේ මගේ ආරක්ෂාකාරී පහරවල් පිළිබඳවයි. එංගලන්තයේ ක්‍රීඩා කිරීමේදී පන්දු එතරම්ම දඟ කැවෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේදී ඊට ටිකක් වෙනස්. මම හිතන විදිහට අපේ ආරක්ෂාකාරී පහර ඒ සඳහා ස්වභාවයෙන්ම තිබිය යුතු ආකාරයෙන් නැහැ. අන්න ඒ දේ ගැන තමයි අපි මෙහිදී ගොඩක් අවධානය යොමු කළ යුත්තේ. ඔබට ඉදිරියට යෑමේදී ශක්තිමත් ආරක්ෂාවක් ලබා ගැනීම හැමදේටම ප්‍රයෝජනවත්. තමන්ගේ සුපුරුදු අංක 3 වෙනුවට මේ වතාවේ මේ ක්‍රීඩකයාට ආරම්භක ප්‍රතිකරු වෙන්න අවස්ථාව ලැබෙයි. රෝරි බර්න්ස් ශ්‍රී ලංකා සංචාරයට එකතු වෙන්නේ නැති නිසා තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. පන්දුවට පහර දෙන්න මම කැමති තැන කියනවා නම් අංක 3 ස්ථානයේ තමයි මම කැමති. මගේ සියලු වීරයන් පන්දුවට පහර දුන්නේ අංක 3 ස්ථානයෙන්. මුල් කාලයේදීත් මට උණුනේ අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට. එතෙන්දී මම හොඳින් ලකුණු අතරට ආවා. ඇත්තටම මම අංක 3 ස්ථානයේ වැඩ කරන විදිහට කැමති. මොකද පන්දුවට පහර දීමට පිටියට යාමට පෙර මට ඉනිම ගැන සිතා බලන්න කාලයක් තියෙනවා. නමුත් ඔවුන්ට මාව ආරම්භක ප්‍රතිකරු ස්ථානයේ ක්‍රීඩා කරවීමට අවශ්‍ය නම් ඒ දේ කිරීමට මම ලැහැස්තියි. මොකද මුල් පෙළ ස්ථාන හතරම සමානයි කියලා තමයි මම දකින්නේ. අවංකවම කියනවා නම් ඒ ඕනෑම ස්ථානයක පන්දුවට පහර දෙන්න මම කැමති. එහෙම නැතුව මම කැමති තැන පන්දුවට පහර දෙන්න කිව්වොත් මම අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන්න තමයි කැමති. කෝලිගේ රටේ පුහුණු වෙලා ලංකාවට ගහන්න ආපු ක්‍රෝලි කියන දේ කරයිද කියලා අපි බලාගෙන ඉමු. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.